මේ අවස්ථාවට වැඩම කරන්නට ඉදුණු පූජනීය මහා සංඝරත්නයෝ, එවැගේම අපේ පූජකතුමන්ලාගෙන් අවසරයි. විනිවිද පදනමේ නිර්මාතෘ නාගානන්ද කොඩිතුවක්කු මහත්මා ඇතුළු මේ අවස්ථාවට පැමිණි විකල්ප මතධාරීන් සියලු දෙනාටම මම මුලින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට මම මුලින්ම ගන්න කැමති මේ බුද්ධාගම සම්බන්ධව ගොඩක් කතා කරපු නිසා, ඒ වගේම ලංකාවේ දේශපාලනය මේ වෙන විට බුදු සමයත් එක්ක බද්ධ වෙලා යන නිසා අපි අවබෝධ කරගන්න ඕනේ ඇත්තටම මේ දේශපාලන වේදිකාවන් වල බුදුදහම අල්ලගෙන සාකච්ඡා කරන, ඒ වගේම මතවාද ප්‍රකාශ කරන දේශපාලඥයන් සහ ඔවුන්ගේ කුරුකිලි සුද්ධ කරන මේ ස්වාමින් වහන්සේලා කොච්චර දුරට බුදුදහම අවබෝධ කරගන්නද. දැන් බුදුන් වහන්සේ ඇත්තටම මම මුලින් කිව්වා වගේ අපි මේ අද මෙතන පිරිසක් ඇවිල්ලා ඉන්න මේ අද මේකේ ආරම්භය. මේ කතෝලික පූජකතුමනු කිව්වා මේක කුඩා සංවිධානයකින් ආරම්භ කරාට අපිට පුළුවන් වුණොත් මේක රටපුරා ව්‍යාප්ත කරන්න, මේ මතවාදයට මිනිස්සු නම්ම ගන්න අපිට පුළුවන් සෑහෙන ජයග්‍රහණයක් මේ තුලින් ලබා ගන්න. ඒකට දිවිදීමක් කියන මම මේ අවස්ථා දෙකක් කියන්නම්. මේ ආගම් දිත්තේ මාර්ගන බුදුන් වහන්සේ පළවෙනි බණකිය පස් දෙනා ඒකෙන් අවබෝධ කරගත්තේ මුලින් එක්කෙනා. ඊළඟට ජේසුස් වහන්සේ උන්වහන්සේගේ දර්ශනය අරන් ගියත් අපොස්තුල වරු 12 දෙනා තේරුණා. ඒ අය එතකොට විවිධ තැන්වලදී ඝාතනය වුණා. හැබැයි ඔවුන්ගේ ප්‍රාණ පරිත්‍යාගයෙන් සිද්ධ කරපු ඒ වෑයම අද ලෝකෙ ව්‍යාප්ත වෙලා තියෙන නිසා තමයි අද කතෝලික ආගම රැඳිලා තියෙන්නේ. ඒ වගේම අද බුද්ධ ආගම සුරක්ෂිත වෙලා තියෙන්නේ. එතකොට මේ දෙකම චින්තනය අපි මෙතනදී නාගානන්ද කොඩිතුවක්කු මහත්මා කියන චරිතය වටා ගන්නේ අපි එකතු වෙන්නේ. අපි එකතු වෙන්න ඕන නාගානන්ද කොඩිතුවක්කු කියන චරිතයේ ගේන මතවාදීව. මොකද චරිත නැති වෙලා යනවනේ. හැබැයි චින්තන නැති වෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන දේ තමයි චරිතයක් වටා ඒකරාශී වෙනවට වඩා ඒ චරිතය විසින් ඉස්මතු කරන මතවාදී වටා ඒකරාශී වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම මේ ව්‍යාපාරයටත් වෙන්නේ අර විජේ කුමාරතුංගගේ මහජන පක්ෂයට වෙච්ච වැඩි. කවුරුත් දන්නවන්නේ දේශපාලන ඉතිහාසයේ අධ්‍යයනය කරපු අය හැටියට දාන්න. මොකද මේ ව්‍යාපාරය අද්දී අපි දන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාට මොකක් වෙයිද කියලා. මේ ව්‍යාපාරේ වැඩ කටයුතු කරගෙන යන අයට මොකක් වෙයිද කියලා දන්නේ නෑ. හැබැයි ඒ කිසිම කෙනෙක්ට මොකක් වුණා මේ මතවාද ජයග්‍රහණය කරන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ කියන කාරණාව මම මුලින්ම ඔය සියලු දෙනාට මතක් කර සිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ චරත වික්‍රේ චායිකම් බහුජන හිතාය බහුජන සුඛාය. එතකොට උන්වහන්සේ හාමුදුරුවරුන්ට කිව්වේ මිනිසුන්ගේ හිතසුව පිණිස වැඩ කරන්න. මිනිසුන්ට සත්‍යතාව පැහැදිලි කරලා දෙන්න කියලා. හැබැයි අද විත්ින් මේ ව්‍යායාමයෙන් අපේ ස්වාමීන් වහන්සේලා ඈත් වෙලා මිනිසුන්ට අද බොහෝ විට උගන්වනු ලබන්නේ අසත්‍ය. ඒ අසත්‍ය මත අන්ධකාරගත වෙලා ඉන්න නිසා තමයි මේ මජර දේශපාලනයේ නිදිලා නිවැරදි දිශාන් තියෙන මිනිසුන්ගේ ප්‍රඥාව මෙහෙවන්න බැරුව අද අපේ මිනිස්සු මේ දේශපාලනය කියන ඇත්තම මේක අසූචි වලක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේකට යන හැමෝම අවසාන වෙන්නේ අසූචි වල දැදෙන්නේ කවුද? නිලමැස්සු. ඒතකොට මේ අසූචි දේශපාලනය වෙනස් කරන්න තමයි මේ විකල්ප මතධාරීන් අද එකතු වෙලා ඉන්නේ. එතකොට මේ දේශපාලන ප්‍රවාහය අපි එළියට අරන් යන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව මම මතක් කරනවා. දැන් මේ නාගානන්ද කොඩිතුවක්ක මහත්මයා කිව්වේ මේ දේශපාලන සංස්ථාව කොච්චර ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා තියෙන දේශපාලන සංස්ථාව ජරා ජීර්ණයි කියලා මිනිස්සුන්ට කොහොමද හේතු ගන්නවා කියන්නේ. මොකද මේ දේශපාලන කියන්නේ අපි මෙතන මේ කණ්ඩායම් විතරක් කරන එකක් නෙවෙන්නේ. අපි මෙතනින් අහලා එළියට ගිහිල්ලා බොහෝ වෙලාවට අපි වෙන්නේ අපි හොඳ ස්ටේජ් එකේ කතා කරලා බිමට බහලා ආපහු නරක මිනිස්සු විදියට ජීවත් වෙනවා. බොහෝ වෙලාවට වෙන්නේ ඒකයි. විකල්ප මතධාරීන් කියලා අපි එකතු වුණාට අපි චන්දපොලට ගියන් පස්සේ එක්ක නිල් වෙනවා. එහෙම නැත්නම් කොළ වෙනවා. එහෙම නැත්නම් අවසානේ රතු වෙනවා.
අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි නිදහසෙන් පස්සේ ලංකාවේ ආර්ථිකයට මොකද වුනේ? ආගමට මොකද වුනේ? සමාජයට මොකද වුනේ? සංස්කෘතියට මොකද වුනේ කියන කාරණාව අපි අවබෝධ කරගන්න ඕනේ. මම මුල්ම මේක පොඩ්ඩක් කියන්න අපි පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳ අපි දන්නවා ලංකාවේ නිදහසෙන් පස්සේ ලංකාවේ රුපියල ඉන්දියානු රුපියලට වඩා අපේ රුපියල හරි බලවත් භාවයට තිබුණා. අපේ රුපියලක් ඉන්දියානු රුපියල් දෙකක් වගේ. අද ඉන්දියානු රුපියලක් කියන්නේ අපේ රුපියල් 2.50. එතකොට ඔය අය කල්පනා කරන්න ලංකාව ගිහිල්ලා තියෙන ඉස්සරහටද පිටිපස්සටද කියලා. දැන් අපි හැම වෙලාවෙම අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි නිල් කොළ පක්ෂ දෙක. දේශපාලනය කියන්නේ මේ මිනිසුන්ගේ විඥානයත් එක්ක කරන සටනක්. තේරුණා? එතකොට මේ දේශපාලන පක්ෂ දෙක තේරුම් අරගෙන තියෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම කොතනද තියෙන්නේ. අපේ ප්‍රස්ථාපිරුණක් තියෙනවා ජම්මේට වඩා මොකද්ද පුරුත්ත ලොකුයි කියලා. එතකොට අපේ මිනිස්සු ඉල්ලන් ගන්න පුරුදු වෙච්ච જાතියන්නේ. කාලාන්තරයක් තිස්සේ රාජාංග පාලනයක් තුළ අපි ක්‍රියාත්මක වුණේ ඉල්ලන් කන જાතියක් ඇහැට. තේරුණා? සියලු රජේ ඉඩම්කාරද අයිති වුණේ ඉඩම්කාරද අයිති වුණේ සියලු රජුවන්. ඒ වගේ මිනිස්සු වගා කරා රජුරෝ දෙන දෙයක් කාලා නිකන් හිටියේ. එතකොට ඒ පුරුද්දම තමයි අදටත් තියෙන්නේ. ඒ පුරුද්දම අදටත් තියෙන නිසා තමයි මැයිකල පාලියේ ඉඳලා පොකට් නීටින් එක දක්වා බත් පැකට් එකටයි කසිපු බෝතලෙටයි තමයි කවුද මිනිස්සු එන්නේ. එතකොට මේ දේශපාලන චින්තනයත් එක්ක තමයි අපිට අපේ සටන අරයන්නේ. තේරුණා? මිනිස්සු අද එන්නේ මොකේදද? කසිපු බෝතලෙටයි බත් පැකට් එකට. මිනිස්සු ඡන්දෙ දෙන්නේ උණු කැට් අතරමට. උණු කැටේට තකරමට සිමෙන්ති පොට්ටෙට මේ වර තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ. පාර හදලා දෙනවා නම් ඒකට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්නේ. එතකොට මේ තමන්ගේ බලවේගය හරි තමන්ට මොනව හරි දෙන අයිට තමයි මිනිස්සු ඡන්දෙ දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු පුලන්න තත්ත්වයට වක් කරලා තියෙන්නේ. පුලන්න ගැන ඉල්ලංකා. ඇයි ලංකාවේ මිනිස්සු දිනුනු කරන්නේ නැත්තේ? මිනිස්සු දිනුනු වුණොත් එහෙම මිනිස්සුන්ගේ කකුල් දෙකෙන් නැගෙලා මිනිස්සු බවදාරි හිතන ගන්න දිනේ ආපු දවසට ලංකාවේ පක්ෂ දේශපාලනේ ඉවර වෙනවා. ඒකට හේතුව තමයි එතකොට මිනිස්සු භාගයෙන්වත් ඉල්ලංකන්න යන්නේ නැහැ. මිනිස්සු ඉල්ලංගන තාක්කල් අර දේශපාලඥයන්ට පුළුවන් වෙනවා ඒ අයගේ බලපරාක්‍රමයේ පවත්වාගෙන මිනිස්සුන්ට සීනි බෝල් ටොපි චොකලට් දීලා ලස්සනට මේ අයගේ මහජන දේපල මංකොල්ල කෑම අරගෙන යනවා. එතකොට ඇයි මේක අපේ මිනිස්සුන්ට තාම තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? තේරුණා? අපි මේ ව්‍යාපාරයේ ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි මේවට විසඳුම් හොයන්න ඕනේ. මේවට විසඳුම් හොයන්න නැතුව අපිට බෑ මේ ව්‍යාපාරය ජනසතු කරන්න. කාලාන්තරයක් තිස්සේ කැපුවක් කොළ කැපුවක් නිල් කියන මතවාදයන් වල ඉන්න මිනිස්සුද පිරිසකට අර දීපාල සිල්වා කියන ලංකාවේ මිනිස්සු පණිතර කෙලින්නේ මොකද්ද? පිස්සු කියන. එතකොට පිස්සු කියන මිනිස්සුත් එක්ක තමයි අපිට දේශපාලනය කරන්න වෙලා තියෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ මොළ ටික කොහොමද අපි සුද්ධ කරන්නේ? අපි කොච්චර මතවාදී කිව්වත් අහරින් ඇවිල්ලා අන්න අපේ සිංහල ජාතිය අනතුරින් ආගම අනතුරින් මේ සංවේදී දෙකක් නෙගන්නේ මිනිස්සුන්ගේ මේ හදවත පාරන්න. ජාතිය යාගමයි භාවිතා කරලා තමයි ලංකාවේ දේශපාලනය අද පවත්වාගෙන. බලන්නකෝ දැන් ඉතිහාසයේ හිස්ටරි රිපීට් නේ. දැන් දුටුගැමුණු රජුරෝ එළාරත් එක්ක යුද්ධ කරන්න ගනි තමන්ගේ මල්ලිත් එක්ක යුද්ධ තුනක් කරා. දැන් ඒක ගැන මහා වංශය කතා කරාද? ඒක ගැන වංශ කතා ලිව්වද? අයියගේ මල්ලිගේ යුද්ධ ගැන ලිව්වද? නැහැ. හැබැයි එළාරත් එක්ක කරපු යුද්ධේ මේ මහා වංශය ලිව්ව, දීප වංශය ලිව්ව. පුරාතන ගද්ද හැම එකම තියෙන්නේ මොනවද? එළාර දුටු ගැමුණු යුද්ධය. ලංකාවේ 71 ගණන් 88 89 ගණන් ආවා. සිංහලයෝ මරාගත්තා. සිංහලයෝ මරාගත් එකට වංශ කතා ලිව්වද? පොත් ලිව්වද? ඒ ඝාතනයේ මම තමයි ඝාතකයා කියලා ඒ ඝාතනයේ වගකීම් බාරගත්තද කවුරුද? මට කියන්න කවුරු හරි බාරගත්තද? කවුරුත් බාරගත්තේ නැහැ. හැබැයි ප්‍රභාකරන්ගේ ඝාතනයේ වගකීම කීයදනි බාර ගන්නවද නේ? චිත්‍රපට කීයක් හැදුවද? පොත් කීයක් ලිව්වද? මේ යුද සාහිත්‍ය නිර්මාණය කරන්නේ අදටත් ඒකනේ වවන්තන්නේ නේ. අදටත් යුද්ධය තමයි වවාගෙන ගන්න. ඒකෝට පශ්චාත් යුද සමයේක
මිනිස්සුන්ට තාම උගන්වන්නේ යාපනයේ කොටින්. දකුණේ ඉන්නේ යාපනයේ මිනිස්සුන්ව මරහගෙන කරන ජාතියක් කියලා. එතකොට අපි උත්තර හොයන්න ඕන දේවල් තමයි මේ. තේරුණාද? අපි අපේ මේ මතවාද ජනතාව අතරට අරන් යද්දී අපි කියන්න ඕනේ අර නාගානන්ද කොටිතුමා මහත්මයා කිව්වා වගේ උතුරේ ඉන්න අපේ සහෝදරවරුන්ට කියන්න ඕනේ දකුණේ ඉන්නේ සත්තු නෙවෙයි. දකුණේ ඉන්න අපේ සහෝදරවරුන්ට කියන්න ඕනේ උතුරේ ඉන්නේ කොටි නෙවෙයි. එමේ මේ ජාතීන් ඔක්කොම එකතු වෙලා තමයි අපිට මේ දේශපාලන ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැතුනොත් එහෙම මේකත් තවත් එක්තරා ව්‍යාපාරයක් විතරක් බවට පත් වෙනවා. මොකද දැන් මේ ව්‍යාපාර ගොඩාක් ආවනි. ව්‍යාපාරවල හොඳ උච්චතම අවස්ථාව තමයි ස්ප්‍රිට් එක උඩටම ආපු අවස්ථාව තමයි 2015 මැතිවරණ. මේ මැතිවරණේ කොච්චර සිවිල් ව්‍යාපාර උඩට ආවද කිව්වොත් එහම අවසාන ගෑස් අමිල ලැබිලු. ගෑස් විජේසූරිය ලැබිලු. දැන් මේ දූෂණයට විරුද්ධව කතා කරපුවා. දැන් ඒ හින්දා මේ අපි විද්වතුන් අතරේ හරි ඊළඟට සමාජ ක්‍රියාකාරකත්වයේ හැටියට ගමට ගිහිල්ලා කියන එක මිනිස්සු විශ්වාස කරනවාද එකපාරම? විශ්වාස කරන්නේ නැහැ. දැන් විශ්වාස බිඳිලා තියෙනවා. තේරුණා? ඒකට මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ පැහැදිලිවම පුද්ගල චරිතයක් නෙමෙයි. දේශපාලන සංස්කෘතියක් කියන එක අවබෝධ කරගන්න බැරුණා අපි ඔය ආචාර මහාචාර්යවරුන්ට. ඒ නිසා තමයි ඒකේ චින්තනයක් ඩිවලොප් වෙන්නේ ගහන්න ගහන්න. තේරුණා? බුදුදහම ඩිවලොප් වුණේ කොහොමද? ගහන්න ගහන්න මතවාද ආව බුදුහාඳුරු කෙස්වලින් අල්ලලා පොළවේ දාන්න ආවා. ඒතර මහින්ද රාජපක්ෂ සංස්කෘතියක් හැදුවා. ඒ සංස්කෘතිය තමයි අර මං කිව්වා වගේ ඉල්ලංකන ජාතියට අවශ්‍ය කරන මම මේ වචනේ කිව්වට සමාන වෙන්න මේ ස්වාමීන් වහන්සේ නම කියලා ආතල් එක දුන්නා. තේරුණාද? මේ මිනිස්සු උවමනාව තිබ්බා අර වලවල් බොරුව පාරවල් ගිහිල්ලා ගෑල්ට පාර එක යද්දි ටටා කියලා යනවා. කියලා වේගි. තේරුණා? ඊළඟට මේ පොඩක් අර මීටින් වලට හරි මේ ගිහිල්ලා ඒ වගේ ටිකක් වෙනම මේවා එකක් තිබ්බනේ. අපේ මිනිස්සුන්ට හැම වෙලාවෙම ආසයි මම දැකලා තියෙනවා අපේ මිනිස්සු දේශපාලන නායකයන්ට වඳිනවා. ඒ නිසා තමයි මම නැට්ට තිබ්බා නම් අපිට වඳනවා නම් මොකද වෙලා තියෙන්නේ? කිඩිලා ගිහිල්ලා කියලා. දැන් මේ ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නේ කකුල් දෙකේ සිව්පාව. මුන් තනකොළ ගන්නදී ඒක වාසනාවක්. තනකොළ කන සත්තුන්ට නැත්තම් මේ මිනිස්සු තනකොළ ගන්න ගත්තොත් ඒව අපේ කිරි ගොවි තැනයි අනිත් ගොවි තැන් වලටයි බුදු සරණයි දෙවි පිටයි කියන තමයි අපිට වෙන්නේ. දැන් මිනිස්සු එහෙම වඳිනවා. මේ මම දැකලා තියෙනවා මේ ලාබාල දේශපාලඥයන්ට අර අවුරුදු 80 90 මිනිස්සු වඳිනවා. තේරුණා? දැන් ඒකත් ඇයි ඒක තමයි මම කියන්නේ අර පුලන සංස්කෘතියනේ. කියන වැඩවසම් සමාජයේ තමයි මොකද්ද? හදල වරුන්ට වැඩ වැඩුනේ. අපි මේ නිදා අවුරුදු 71 කියලා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතා කරාද තාම ලංකාවේ තියෙන්නේ මොකද්ද? වැඩවසම් සමාජ ක්‍රමය. ලංකාවේ තාම තියෙන්නේ මොකද්ද? වැඩවසම් සමාජ ක්‍රමය. මේ වැඩවසම් සමාජ ක්‍රමය තියෙන නිසා තමයි අරුව කපවන් කියද්දී මේ අසල් වැසියා මොකද කරන්නේ? අනිත් මිනිස්සුන්ට කොටන අරුණ ගහවන් ගියද්දී කණ්ඩායම් දැන මොකද කරන්නේ? අනේ මිනිස්සුන් ගනම එකම ගම්වල මිනිස්සු ගහගන්න. එකම නගර මිනිස්සු ගහගන්න. හැබැයි අර මිනිස්සු මොකද කරන්නේ? ඇන්දෑවට පොඩි ෂොට් එකක් අරගෙන දාන නයිට් ක්ලබ් එකට යනවා. මේක තමයි අපේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය. හැබැයි මිනිස්සු මැරෙනවා. මිනිස්සුන්ව ආරක්ෂා කරන්න මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා පාර්ලිමේන්තුවට අනිකුත් මහජන ආයතන වලට යන අය මොකද වෙන්නේ? නේ? ගෙටුවට ගියාට පස්සේ නිකන් පුස්සූරු වගේ ඉන්න ලොකු වෙලා නේද? අනේ ඒ එන මේ මිනිසුන් අපේ මිනිසුන් මොකද කරන්නේ? අර අර චින්තන ගීත දේව කිව්වනේ අර ගීතයක් කිව්වා. ඒ ගීත මේ මාධ්‍යයෙන් මේවා වෙන්නේ නැහැ. හැමතැනම මරු වැල්ල. නේ යන්න තැනක් නැහැ. හැමතැනම තියෙන්නේ මරු වැල්ල. නුරානේතු ගිනි දැල්ලේ. මිනිස්සු මේවා නම් මේ කන්න කෑමක් ඉල්ලගෙන ඒ වගේ පුදුම ප්‍රශ්න මිනිසුන්ට තියෙනවා. මිනිසුන්ට කන්න නැතුනම් මිනිස්සු අවසානයේ මේ චන්දපොළට ගිහිල්ලා ගහන්නේ කතිරේ කොළ හරි නිල් හරි. දැන් මේ තමයි මේ පිස්සු දේශපාලනේ ලංකාවේ. අපි හැම වෙලේම උත්සාහ ගන්න ඕනම කියන්නේ අපි නැවත අපි සාකච්ඡා වටයක් අරගෙන මේ ව්‍යවස්ථාව සම්පූර්ණ
කම්ප්ලීට් කරද්දී අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි, අපි කතා කරන්න ඕන දේ තමයි, අපි කොහොමද මේ මතවාදයට මේ මිනිස්සු නම්ම ගන්නෙ. මොකද අපිට බෑ උළුගැට ගන්න බෙදලා මේ මිනිස්සු නම්ම ගන්න. ඒ සාම්ප්‍රදායික දේශපාලනේ අපිට යන්න බෑනේ. අපිට බෑ මේ කාර් එකක් දෙනවා පහන තාර ටික දාලා දෙන්න යටිතල පහසුකම් දිනු වෙන්න ඕන තමයි. හැබැයි මිනිස්සු දන්නේ නැහැ මේ හදන පාර අවුරුද්දයි දෙකයි යන්නේ එකකින් ලක්ෂ 10ක් පාසුනොත් අටක්ම යන්නේ සාක්කුවට. ඒක මිනිස්සු අවබෝධ කරගන්නේ නැහැ. ඒ වගේම රැවටීම කියන්නේ දැන් කොච්චර දැන් මේ අවුරුදු ගාන ඇතුළත විපත්ති ආවද ලංකාව? ඒ එක විපත්තියකටවත් අපේ හාමුදුරුවරු පාරකට දැන සල්ලි එකතු කරන්න ගියේ නැහැ නේද? ගියක් හදලා දෙන්න එහෙම කියලා. මම දන්නවා ඒ හාමුදුරුවෝ මුලින් පාත්‍රේ වරදන්නේ නැහැ. පිකම් වල වරදන්න. පාත්‍රේ මකුළු දෙල් බැඳලා තියෙන මුල පන්සල් පිටු. ඇත්ත කතාව ඒක තමයි. යොත් අග්ගාර මකුළු දෙල් ටික කඩලා අන්න ගියා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මොකද ණයක් ගෙවන්නේ නේද? පින්නපාදයක් කියන්නේ මොකද ණයක් ගෙවන්නේ? අනිත් දැන් සොසේජස් බලිස්ත කොහෙද බෙදලා ප්‍රශ්නයක් ඇතුනේ හරි? බෙදෙන ඕනම එකක් මකන්න ඉන්නවා නේ? අනේ මුදල් සිඟා යන්න කිව්වේ නේ? අනේ මුදල් සිඟා ගියත් කවන්න අයින්සර්මනුස්සෙට ගියත් හදලා දෙන්න. කෝටි ප්‍රකෝටි ගණන් අර ස්විස් බැංක වල සල්ලි තියෙන මිනිස්සුන්ගේ ණය ගෙවන්නත් ඒකිනුත් මහජන මුදල් හොරා කෑමක් තමයි කරවල රාමුල පරාජිකා වෙලයි අදීනාදාන පරාජිකා නොදුන් දෙයල්ද තුරු මේ පරාජිකා ආම්තුරුන් තමයි ලංකාවට ජාතික චින්තනයක් හදන්නේ. ජාතික චින්තනයක් පරාජිකා ආම්තුරුන් හදනවා කියන්නේ ජාතික චින්තනයේ පරාජිකාවයි. පරාජිකාව කියලා කියන්නේ අර තල් ගහේ කරටිය ගන්නාම තල් ගහන නැගීමක් තියනවද? නැහැ. තොර ජාතික චින්තනය පරාජිකා වුණාම නැගීමක් තියෙනවා ජාතික චින්තනයේ. නැගීමක් නැහැ. අපි මේ කරුණු කාරණා තමයි අපි මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන. අපි හදලා ගන්න ඕනේ භික්ෂුව රාජ්‍ය යුත්තේ පාලකයා ගාව නෙවෙයි පාලිතයාට. ඒ වගේම තමයි මහජන ඡන්දයෙන් අපි පත් කරන නියෝජිතයෝ ඒ අයගේ බඩගෝස්තරය පුරව ගන්න නෙවෙයි මේ මහජනතාවට පුරවැසි ආදිවාසීන් සුරක්ෂිත කරලා දීලා දෙපෙයින් නැගිටින්න පුළුවන් රටක් ගොඩනගන්න ගොඩනගන එක තමයි මහජන නියෝජිතයාගේ වගකීම වෙන්න ඕනේ කියන කාරණාව අපි ගම්තුලට අරන් යන්න ඕනේ. අන්නේ ගම්තුලට අරන් යන්න අපි නාගානන්ද මහත්තයත් එක්ක එකතු වෙනවා. අපි තවත් ආමුදුරුවෝ සන්නද්ධ කරනවා. මෙතන ඉන්න අය මං හිතන්නේ ගොඩ දෙනේ බස් නායක පලාතෙන් ආපු අය නේද ගොඩක් ඉන්නේ. මේ ලංකාවේ 50ක් තව තියෙනවා නේ. මම අනුරාධපුර මම මේ අධ්‍යාපනය ලැබුවට අනුරාධපුරේ හත්ද පිටිසර ගමක තමයි මං ඉපදුනේ. තේරුණා? අනුරාධපුර හත්ද පිටිසර ගම. ඒකට අපි දන්නවා අපේ ගම්වල තියෙන මිනිස්සුගේ දේශපාලන විඥාන. අපේ ගම්වල තියෙන මිනිස්සුන්ගේ අහිංසකකම එක්ක මේ මිනිස්සුගේ නැතිබරිකම් එක්ක ලංකාවේ දේශපාලනඥයෝ සෙල්ලම් කරා. මේ මෑතකදී කිරිහරක් 2000ක් ඇවිල්ලා ඒ කිරිහරක් දෙදා ඒ හිටපු ඇමතිගේ අයිට බෙදුවා මිසක සාමාන්‍ය ගම්වලට බෙදී ගියේ නැහැ. තේරුණා? දැන් මේ ආවන්නේ සේනා දරපු ආව අක්කර ගන්න මේ මිනිස්සුගේ විනාශ වෙලා ගියා. හැබැයි මේ ගම්වල ඉන්න මිනිස්සු දැන් මට මේ නාගානන්ද මහත්තයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මාව උනන්දු කරේ අපේ අම්මා. අපේ අම්මා උග්‍ර යුයම්. අපේ අම්මා උග්‍ර යුයම්. එතකොට ඇය දුබායි වල සේවය කරනවා විදේශ දේශීය සේවයේ ඉන්නේ. අපේ තාත්තා පොලිසියෙන් තේ දෙන්නට මින් එකම දරුවා මම. ඉතින් මේ දෙන්නම උග්‍ර යුයම්. අපේ සීයාගේ සීය බුදු පහන ළඟ ඩබ්ලිව් සේනානායක මහත්තයාගේ ෆොටෝ එක ගහන්නේ. හැබැයි අද මේ මිනිස්සු වෙනස් වෙලා දින ගම්වල ඉන්න මිනිස්සු මම ඒක කියන්නේ අපිට මේ මතවාදී ගමට අරන් යන්න පුළුවන් කියලා. ඇය තමයි කිව්වේ මේකට යන්න. මම ඇත්තම නාගානන්ද මහත්තයා වැඩසටහන එකක් දෙකක් බලලා තිබ්බේ. අපි අම්මලා මේ වැඩසටහන දාපු දවස් ඉඳලා ඒ ඔක්කොම බලලා තිබ්බේ. ඒකට අපිට පුළුවන් මම කියන්නේ ඒකයි මේ ගම්වලට මේ මතවාදය අරන් ගිහිල්ලා අපිත් ඒක එක්සත් වෙන්න කියන කාරණාව අපිට ගම්වලට අරන් යන්න පුළුවන්. අපිට ඒ ගම්වල ඉන්න මිනිස්සුන්ට දීලා තියෙන බොරු දේශපාලන බොරු මේවා බොරු මේවාගේ හිටියොත් ඒව සදාකාලිකව
ගොවිය වසේ ඒවගේම අනිකුත් කම්කරුන් වසයෙන් මේ මජරවාදය ඔයායට ගිලිලා යන්නවෙන්න. මේ මතවාදෙත් එකතුුණොත් එහෙම කකුල් දෙකෙන් අද ගොවියෙක් කියලා කියන්න ලැජ්ජයි මිනිස්සුන්ට. මොනවද තියෙන ගොවියට තියෙන දේ? ළමයෙක් ඉස්කෝලේට දාන්න හරියට ආර්ථිකයක් වන්නේ ගොවියෙක්. කම්කරුවෙන්ට අද තියෙනවද මේ 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 මම කම්කරුවෙක් කියලා කියන්න පුළුවන් එහෙම පුරවැසි ආදිවාසිකම් කම්කරුවෙක්ට නෑ. හැබැයි මේදින පෙළපාලුලනේ කම්කරු අර අර චතුරස්‍රේ ගාව මැරුණේ වැඩමුරේ පැයට කරන්න කියලා ගිය මිනිස්සුනේ. වැඩමුරේ පැයට කරන්න කියලා ගිය මිනිස්සු තමයි ඒ චතුරස්‍රේ ගාව මැරුණේ. හැබැයි ඒ මිනිස්සුන්ගේ ඒ දිවිපිදීම සමරන්ද මේදින පෙළපාලුල දෙන්නේ කොහොමදනේ? ඉස්සරහ යනවා මොනවද? ධම්සෙට යන නන්න ස්ථානෙන් දරක් දීලා ටික නඩලා මේ සින්දු කියලා බයින ගහන තමයි මේදින පෙළපාලුල කරන්නේ. මේ 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 මිනිස්සු තමයි අවසානයේ මොකද්ද? කම්කරු අයිතිවාසිකම් ගැන ගොවි ජනතාවගේ දුක ගැන කතා කරගන්න. ගොවි ජනතාවගේ දුක ගැන කසිප්පු ගහලා කතා කරන්න පුළුවන්. ගොවි ජනතාවගේ දුක කවුරු හරි ගායකයෙක් කියනවා සින්දුවක් කියලා ඩාන්ස් එකක් දාලා මේව ගන්න පුළුවන්. හැබැයි මේකට තමයි අපි මිනිස්සුන්ගේ කැමැත්ත හදලා තියෙන්නේ. ඒක නිසා තමයි ඔළුව පළන තේරුණාද? මිනි මරණ ඒ මිනිස්සුන් දේශපාලනයේ ගේම් දැන් බලන්න ප්‍රේමලාල රත්නායක රත්නපුරෙන් එක වුණා මේ මිනිස්සයා ඉරේ ඉති. මන්දනාගාරයේ ඉතිං රත්නපුරේ පළවෙනියම වුණේ මේ මිනිස්සයා. ඒක අපි අනිත් තේරුම් ගන්න ඕන දේ තමයි මේ ප්‍රචණ්ඩත්වයට පුරුදු වෙලා ඉන්න ප්‍රචණ්ඩත්වයේ අගය කරන ඒ නායකයන් තෝරන්න යන මිනිස්සුන්ගේ මතවාදය අපි කොහොමද පරාජය කරන්නේ කියලා. අන්න ඒ සියලු මතවාදයන් පරාජය කරලා අපි නාගානන්ද මහත්මයා මේ අරන් යන ජාතික ප්‍රතිපත්තිය මිනිස්සුන්ගේ හදවතට අරන් යන වැඩපිළිවෙලකට අපි හැමෝම එකතු වෙමු කියන කාරණාව කියමින් මගේ මේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.